දාසරි මහතා සාගරව ඇතුළත් කළේ නුවරඅලියේ පිහිටි පෞද්ගලික රෝහලකටය. තත්ත්වය තවත් අමාරු නම් ඔහු නුවර ගිනියනට සහ සිතාගෙන උන්නේ. මෙඩිකල් සෙන්ටර්හි ප්‍රධාන වෛද්‍යවරයා දාසරි මහතාගේ මිතුරෙක්ය. සාමාන්‍යයෙන් දයා පොලිසිය එන්ට්‍රි එකක් දාන්නේ නැතුව මට ට්‍රීට්මන්ට් පටන් ගන්න බෑ. ඒක මං දයා වෙනුවෙන් කරන්නම්. මගේ දරුවෙක් නිරංජන්. තුවාලා ටිකක් සීරියස්. ඒ මිනිම සාගර හදිසි ප්‍රතිකාර සඳහා ගනු ලැබිනි. දෑසිරි මහතා සපෝස් ක්‍රියාතාත් අර්ජුනත් රෝහල් ලොබියේ උන්නේ සෑහෙන වේදනාවෙනි. කොල්ලගෙන් සෑහෙන ලේ තොගය පිට වෙලා තිබ්බා. ගහපු තැන වටේම ලේ. සපෝ ඉවත බලාගෙන තොල්පට තද කරගෙන උන්නාය. දෙනිත් කඳුලින් පිරියන්නේ නොසිතූ ලෙසගිනි. මල්ලිට පින් කොල්ලව ගෙනාවට වහ දැක්කේ නැත්තම් අසරණයා තාම එතන සීනේතෝ. මටත් හරි දුකයි. මං හරි ආසාවෙන් කොල්ලට ගෙන්වේ. ෆාම් එක ලස්සන කරගෙන යන්න කොල්ල හරි ආසාවෙන් උන්නේ. ඔව් කොල්ල නකරු දෙයක් නෑ. මිස්ටර් දිසානායකගේ ෆැමිලි එකට පුදුම ආදරයක් තියෙන්නේ. එහෙම කොල්ලට තම පවුලේම අයගින්ම මෙහෙම වෙද්දි කොතරම් දුකද? අර්ජුනට දැන් ඔහොම ඔෆිස් යන්න බෑ. ඔහුගේ සුදු කමිසේ පුරාම ලේ පැල්ලම්මේ. ඒක මොකද්ද? මං ක්වාටර්ස් වලට ගිහින් චේන්ජ් එකක් දාගෙන ලීව් එකකුත් දාලාම එන්නම් මිස්ටර් දිසානායක. ලොකු උදව්වක් අර්ජුන. එහෙම කියන්න එපා මිස්ටර් දිසානායක. මං පතනට ආවෙත් මේ සාගර වගේමනේ. මට කන්න දීලා බොන්න දීලා මාව හදාගත්තේ මිස්ටර් දිසානායකනේ. අර්ජුන ගියපු සමෝගේ ඇඳුම් ඇඩි. දෑසිරි මාතා කිල්ලගේ හිස පිරිමැද්දී ආදරෙයිනි. සීයේ මැනික එයාලට ෆාම් එක දෙන්න සීයේ. මෙහෙම දුකින් ඉන්න බෑ නේද අම්මා? කිල්ල කියන්නේ ඇත්ත තාත්තේ. හෙට මීට වඩා දෙයක් වෙන්න බැරි නෑ. දෑසිරි මාතා වේදනාවේ මිරිකී ගිය වැල්මේ සපෝස් ශ්‍රිතාතත් දෙස බැලුවාය. මෙයා එද්දි මට මහා කලකිරීමක් එනවා දුගේ. මායි මගේ දරුවෝ යන්නම් තාත්තේ. මට ජයන්තර මේවා කියන්නත් බෑ. තාත්තා දන්නවනේ. දෑසිරි මාතා සෑහෙන වෙලාවක් යනතුරු කතා කළේ නැත. එහෙම වුණත් කැන්ඩියන් මාත් එන්නම්. සපු සියදෙස බැලිය ඌට කරන්නේ මොනවදයි අසන්නට මෙනි. මට මේ කොල්ල ගැන දුක. මං ඌට මොනවා කියන්නද? ඒක අපි ළඟම හිටපු ආවේ. මං ඌගේ අනාගතේ බලන්නම්. සුදාතා කියුවේ අම්මා කෙනෙක් මෙනි. සපුට බැලුවේ අම්මා දැසේ. අම්මාවට කොතරම් ආදරේද ඇය දැන උන්නායි. ඒ තරම් වටින කොල්ලෙක් දුව මටත් ලෝභ කොල්ල ගැනයි. මං ඔයාට කැන්ඩි වල ෂොප් එක දෙන්නම්. මල්ලිට අපි පේරාදෙණිය ලෑන්ඩ් එක දෙමු. සපු බැලුවේ අම්මා දැසේ. සීයේ මල්ලිටයි මටයි දීපල ඕනේ නෑ සීයේ. සීයා අපි ගාව ඉඳලා දීපල එයාලට දෙන්න. සුදාදාට තම දීනිය ගැන ඇතිවේ ආඩම්බරයකි. ඔයාගේ අම්මා එදා කිව්වෙත් ඕකම තමයි. ඔහුට ඒ මතක තිබීම පුදුමාකාරයි සුදාතාර සිතුනේ. ඔයාගේ අම්මට ඔයාගේ තාත්තට වඩා ගොඩාක් හොඳ කෙනෙක්ව හම්බ වෙන්න තිබ්බා. දෑසිරි මාතා ඇසේ කියද්දී සුදාතා බිම් බලාගත්තායි. අම්මගේ ජීවිතේ තමා නොදුටු පැත්තක් ඇතයි සපෝට සිතුනේ. ඇය බොහෝ දේවල් විඳරාගෙන උන් ගැහණියකයි සපෝට සිතුනේ. සීයේ මැනික යව නවත්ත ගනේද? දන්නෑ මැනික. සමහර විට නවත්ත ගනි. කොල්ලගේ ඔළුවෙන් ලේ ගොඩක් කියානේ. දෑසිරි මහතා වාට්ටුව තුලට ගිහ හොගෙන සොයා බලනට. එයාට පරිස්සමින් ඉන්න කියලා මං ප්‍රේම ලව්වත් කියුවා අම්මා. ඊ රෑත් ටවුමට යන්න හදද්දි නවත්ත ගත්තා. කොල්ලට මොකක් හරි කරයි කියලා මාත් දැනන් හිටියා පුතේ. අම්මේ එයා යයිද? සුදාතාට තේබිය දැනුනේ. මේ අදෝ වැඩේ පිටිපස්ස සෑහෙන දෙයක් ඇත. දිල්ලාරමයි කලේ. එයා එහෙම කාටවත් වරදක් කරන කෙනෙක් නෙමේ. මේ වගේ දේවල් එයාලත් කරන්නේ අම්මලා තාත්තලාගේ පුරුද්දනේ පුතේ. එයාලා මහා බියකරු මිනිස්සු. තාත්ත කීපාරක් එයාලව බේරගත්තද? තාත්තයි මෙච්චර නැන්දලට එකතු. සමහර පිරිමි එහෙමයි පුතේ. සමහරු කසාද බඳින්දී බඳින ගෑණිත් එක්ක අලුතෙන්ම ජීවිතයක් පටන් ගන්නවා. ඒ සමහරු එහෙම නැහැ. අම්මා කියන දේ හරියටම තේරුනේ නැතත් සපුයින් බොහෝ දේ සිතාගත්තාය. කැන්ඩි අම්මා
මං තාත්තරත් කියන්නම්. එයා කොහොමත් කැමති අපි කැන්නේ ඉන්නවා නම්. සබු කල්පනා කළේ ඕ ගැනේ. ඕ පහුගිය කාලෙම ෆාම් එක වෙනුවෙන් විඳ දුක් සපුට සිහිවිය. ඒ තරම් දුකක් විඳි පසුව මෙසේ ඒවා දමා යන්නට වෙද්දි ඕ කොහොම හිත හදා ගනීවිද? ඕ නොර නැවෙත් මෙහෙම්ම කුරුණෑගල යනු ඇත. ඕ නවත්තා ගන්නට සමහරට බැරි වෙනු ඇත. සාගර වාට්ටුවට දැම්මේ 11ට පමණි. තුවාල තරමක් බරපතල වූ නිසා වෛද්‍යවරු සාගරට බෙහෙත් දැම්මේ ඔහුට නිර්වින්දනය කරේ. ඔහු වාට්ටුවට දමද්දී තොහුන්නේ මද සීනි. හිසේ තුරතලයේ දෑත්වලත් බැන්ඩේජ් සහිතව ඇඳට ගිනා සාගරට සේලයින් දී තිබුණි. ඔයාලට දැන් පේෂන්ව බලන්න පුළුවන්. එයාට තාම සිහිය මදි. මහන්සි කරවන්න එපා. සබෝ සිතින් දෙවියන් යැද්දායි. ඔහු දුරුමෝතේ සිට ඇය දෙවියන්ට කිවි ඔහුට අනතුරක් නම් වෙන්නට එපායයි කියයි. ඔහු උගුලේ තබාගෙන ඉද්දී සිතින් වූ භාරය ඇයට මතකයි. එය උපකලිය උත්තේ ඔහුට සනීප වූ පසුවේ. ඉතින් කෙසේ බාර වූ බවක් ඔහුට කියන්නේ කෙසේද? ඔහු දකිත්ම සබෝගේ සුජාතාගේ තැස්සල කඳුළු පිරුණි. පහු අහිංසකයා. සුජාතාට කියවිනි. ඇය සාගරගේ ඉහි අද්දර ඉඳ ඔහු දෙස බලා වුණේ දරුවෙක් දෙස බලා ඉන්න අම්මා කෙනෙකුසේ. මේ බඩටත් බැන්ඩේජ් දාලා අම්මේ. ඔහු පොරවා තිබූ පොරවණය උස්සා ඔහුගේ කොස දෙස බලා සපෝ කීවාය. තිරසනිට වගේ කොල්ලට ගහලා තියෙන්නේ. මෙහෙම කරන්න ඌ කරපු වරද මොකද්ද? සපෝ ඔහු දෙස බලා වුණාය. මේ ජීවිතයේ කිසිම කෙනෙක් ගැන මේ තරම් ඇවිලීමක් පපුවේ හටගෙන නැත. පපෝ කුණුදලි දූකන්නේ ඔහු ගැනම. තාමත් ඔහු ඉන්නේ නිරින්දන බෙහෙත්වල මතෙනි. ඇහැක්වත් ඇර ඔහු බලනවා නම් හිතට සහනයකි. දහසරි මාතා බලනවා නම් හිතට සහනේ. දහසරි මාතා වෛද්‍යවරයා සම කතා කරාවේ ඒ මොහොතේ. සීයේ එයාට කොහමද? තුවාල වලින් ගොඩක් ලේ ගිහින් මැනික මැහුම් 10ක් දාලා. ඒ තරමට මොහුට පාර දුන්නේ ඇයි? අනේ දරුවට මොනාරි වුණා නම්? සපෝට බැලුනේ මේ මොහොත දැසේ. නැත. ඌට පින්පසු මෙහෙම කරදරයක් වෙන්නට ඉඩ තබන්නේ නැත. ඒත් ඔහු රකින්නේ කෙසේද? සීයේ අපට යාව එකගෙන යන්න බැරිද සීයේ? මාත් ඇහුවා පුතේ. එතකොට අද දවස තියාගන්න වෙයිලු. ලේ ගිය නිසා එකපාර ඩිස්චාර්ජ් කරන්නේ නැහැ. බැලියුත්තේ ඔහුගේ පැත්තෙනි. ඔහුට අනතරක් වුවොත් කාට කියන්නද? කමක් නැහැ නේද අම්මේ. අපි මෙහි ඉඳගෙන බලාගමු. සුජාතාට කිල්ලගෙන පුදුම නැත. දුවේ. දහසිරි මාතා සුජාතාට ලං වී කතා කළේ. තාත්තේ අපි මේකට පොලිසිය යනවද? සුජාතාට බැලුනේ සපෝ දැසේ. එපා තාත්තේ. එහෙම කළොත් මේවා කරපු අයව තෙලි කරන්න වෙනවා. ජයන්ත එතකොට වෛර බැඳගන්නේ මාත් එක්ක. දිල්ලාරව දැන් පොලිසියට අල්ලාගෙන ගියේද? තාත්තා පැය දෙකකින් ඕ එළියට ගනු ඇත. ඔහුට ඒ තරම් බලයක් ඇත. මාත් හිතුවේ ඒක තමයි. මේ ඔක්කොටම උත්තර දෙන්න දවසක් එනවා තාත්තේ. මම මගේ දරුවෝ වෙනුවෙන් ඉවසනවා. දයාසිරි මාතා සුජාතාගේ හිස අතගේ ඇවි. මං ඔයාට හරියට ගරු කරනවා. තාත්තා අපි එක කැන්ඩියන්. එනවා. මට චූටි මෙඩික නැතු ඉන්න බෑ. ඔහු කිව්වේ සපෝ ගැනේ. සපෝගේ දිනේ තෙත්තිය. කොල්ලේ ඇයි තාත්තේ? මට ඒකව නවත්තලා දෙන්න. අපි දෙයක් කිව්වොත් මේක ඒකට පිටුපාන්නේ නැහැ. ඔහු යන්නට යන්න ගියේද තමාට හෝ නවත්තාගත හැකි බව සපෝ දැනුණාය.